DC ෆයි ෆිල්ම් සීසන් කියන තවත් අලුත්ම ට්‍රේලර් බ්‍රේක් ඩවුන් එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් DC යුනිවර්ස් එකේ පුංචි බැට්මෑන් වගේම මාර්වල් යුනිවර්ස් එකේ ගොඩක් දෙනෙක් පුංචි කාලේ ඉඳලම ආදර කරන හීරෝ කෙනෙක් තමයි ස්පයිඩර්මෑන් කියන්නේ. ඉතින් මාර්වල් සමඟ විසින් ස්පයිඩර්මෑන් චිත්‍රපටයේ දෙවෙනි චිත්‍රපටය විදිහට ස්පයිඩර්මෑන් ෆාර් ටු හෝම් චිත්‍රපටයේ ට්‍රේලර් එක නිකුත් කරා. ඉතින් ගොඩක් දෙනෙක් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්න තමයි ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් චිත්‍රපටයට පාදක වන ටයිම් ලයින් එක වගේම මේන් අලුත් චරිත වගේම මේන් විලන් කවුද කියලා. මේ හැම ප්‍රශ්නෙම උත්තරේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් තාම අපි subscribe කරලා නැත්නම් පල් හැතින රතු බඩ බටන් එක වරන් අපි subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටේ කියලා දෙනවා නම් මගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අපේ Facebook page එකට like එකක් දානත් අපේ Instagram follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ෆිල්ම් එකට පාදගෙන ටයිම් ලයින් එක ගැන කතා කරන්න කලින් මම හිතුවා ට්‍රේලර් එක පැත්තට ගහලා ගියා ට්‍රේලර් ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. ඉතින් අපේ ට්‍රේලර් එකේ මුලින්ම දකින්න නම් ස්පයිඩර්මෑන් නෝ මොකක් හරි ප්‍රොමෝෂන් කැම්පේන් එක කියලා මොක් ක්‍රවුඩ් එකට ඉන්ස්ටිටියුට් කරලා දෙනවා. ඉතින් සමහරට මාව සමග මේ හෝම් කම් චිත්‍රපටයේ මාව සමග වෙත නැවත ආපු ස්පයිඩර්මෑන් ව ලෝකෙටම හඳුන්වා දීම ෆෝම් හෝම් එකෙන් කරනවා කියන එක අදහස අපිට ඒකෙන් ලබා දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ සීන් එක අපිට දැක ගන්න පුළුවන් හැපි චෙක් එකක් අරන් එන්න. මේ චෙක් එකේ සයින් කරලා තියෙන කවුද කියලා හොඳට බලුවොත් අපිට දැක ගන්න පුළුවන් ඒක සයින් කරලා තියෙන පෙපර් පොට්ස් කියලා. ඇයි මේ චෙක් එක සයින් කරන පෙපර් පොට්ස් මේ ඉන්නේ? ඇයි මේවට ටෝනි ස්ටාර්ක් නැද්ද කියන ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඔන්න ඊළඟ සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්මෑන් සෙල්ෆි එකක් ගන්න. මේ සෙල්ෆි එක ගන්න තැන බෑක්ග්‍රවුන්ඩ් එකේ පිටිපස්ස අපිට දැක්කොත් අපි බලන්න පුළුවන් එතන පිටිපස්ස තියෙන ඇවෙන්ජර්ස් ටවර් එක කියලා. හැබැයි මේ ටවර් එක නැවත රිපෙයාර් කරන බවක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් කවුද මේ ඇවෙන්ජර්ස් ටවර් එක මිලදී ගත්තේ? ගොඩක් දෙනෙක් නම් ෆෑන් ආර්ට් වෙන්න කියලා දීලා මේ ෆැන්ටාස්ටික් 4 බිල්ඩින් එක වලට රිපෙයාර් කරනවා කියලා. ඉතින් ඔයගොල්ලන් දන්න ෆැන්ටාස්ටික් 4 කණ්ඩායම මේවට ෆොක්ස් සමාගම විසින් මිලදී ආරම්භ තියෙන මාව සමාගමට. ඉතින් සමහරට මේක ඒකෙන් ගියක් මේකට දෙපා දෙනවා වෙන්න පුළුවන්. ඊළඟට අපිට දැක ගන්න පුළුවන් පීටර් තමන්ගේ ට්‍රිප් එක ගන්න ඇඳුම් නැස්ති කරනවා. අපේ මෙහෙම එක ඇඳුමක් මගහරින. ඒ තමයි ඔහුගේ ස්පයිඩර් ෆිට් එක. ඒ වගේම මේ සූට් කේස් එකේ එක අකුරු තුනක් ගහලා තියෙනවා BFP කියලා. ඉතින් මේකෙන් අදහස් කරන ස්පයිඩර්ගේ අංකල් බෙන් පාගව වෙන්න පුළුවන්. ඒ වගේම මේදී පීටර් ඉදිරිපත් කරන පාස්පෝර්ට් එකේ ඔහුගේ බර්ත්ඩේ එක විදිහට සඳහන් කරලා තියෙනවා අගෝස්තු 10. ඉතින් අගෝස්තු 10 නම් කොමික් කියවන හැමෝම දන්න ස්පයිඩර්මෑන්ගේ පළවෙනි කොමික් බුක් එක එලි දැක්කොනෙත් අගෝස්තු 10 කියලා. ඉතින් ඒක අදහස් කරන තමයි ස්පයිඩර්මෑන්ගේ පාස්පෝර්ට් එකේ බර්ත්ඩේ එක අගෝස්තු 10 කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙහෙදී අනිත් අවුරුදු හැම එකක්ම නැති කරලා තියෙනවා. ඒකට හේතුව තමයි එන් ගේම් ෆිල්ම් එක සපෝයිලර්ස් එකේ මලක් වීම. ඉතින් ඊළඟ සීන් එක අපිට පොඩි රොමැන්ටික් සීන් එකක් පෙන්වනවා. ඉතින් පීටර්ට අලුත් කෙනෙක් හම්බෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒකම පිටිපස්සේ එක බෝට්ටුවක එක අංකයක් ගහලා තියෙනවා. ASM212 කියලා. මේ ඇයි කියලා මම මේ අංකෙම හයිලයිට් කරලා ඒක දිගින් කියන්නම්. ඊට පස්සේ අපිට දැක ගන්න පුළුවන් නික් ෆියුරි පීටර්ව හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙදී අපිට එක ප්‍රශ්නයක් කියලා එනවා. ඒ තමයි ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් එකේ වැනිෂ් වෙච්ච නික් ෆියුරි කොහොමද මෙතන ඉන්නේ කියලා. ඒ වගේම ඇයි මේ මිෂන් එක බාර දෙන්න නික් ෆියුරි ස්පයිඩර්මෑන් හොයාගෙන ආවේ කියලා. ඇයි මේ වෙනකොට කැප්ටන් ඇමරිකා, ටෝනි ස්ටාර්ක් වගේ හීරෝස්ලා ලැද්ද කියන ප්‍රශ්නේ අපි හැමෝටම එනවා. ඒ වගේම අපිට ස්පයිඩර්ගේ අලුත් සූට් දෙකම වෙන්නවා. එක සූට් එක රතු පාට කළු පාට මික්ස් වෙච්ච අලුත් සූට් එක. ඒ වගේම මේක අපිට දැක ගන්න වෙබ් බින්ස් තියෙනවා. ඒ වගේම ඊළඟ සූට් එක තමයි කළු සූට් එක. ඉතින් මේ සූට් එක පාවිච්චි කරන සමහර මෙල්ටෝමෑන් එක සටන් කිරීම වෙන්න පුළුවන්. ඒක අවදින මම තව සූට් එකකින් කියන්නම්. ඒ වගේ මේ එක වාක්‍යයක් අපිට ටිකක් හයිලයිට් කරලා වෙනවා. ඒ තමයි හැපි කියන ඔබ තනියම කියන එක. කියන්නේ මේ වගේ ටෝනි ස්ටාර්ක් නැත්. ඇයි ටෝනි ස්ටාර්ක් න මොකද උනේ කියන ප්‍රශ්නේ අපි හැමෝගෙම හිතලා තියෙනවා. ඊළඟ අපිට කැරක්ටර්ස් තුනක් වෙනවා. ඒ තමයි මෙල්ටෝමෑන්, හයිඩ්‍රමෑන් සහ සෑන්ඩ්මෑන් කියන. ඉතින් මේ තුන දෙනාම ස්පයිඩර්මෑන්ස් ලා විලන්ස්. ඒ වගේම අපිට තවත් අපූර්ව චරිතයක් වෙනවා. ඒ තමයි මිස්ටීරියෝ. ඉතින් මිස්ටීරියෝ කියන්නේ කවුද කියලා මම තව චුට්ටකින් කතා කරන්න. ඊළඟ අපි මේ ෆිල්ම් එකට පාදවන ටයිම් ලයින් එක ගැන චුට්ටක් කතා කරමු. ටයිම් ලයින් එක ගැන කතා කරද්දී අපි එක පොයින්ට් එකෙන් පොයින්ට් එකට ගැන කතා කරමු. අපිට ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයේ ස්පයිඩර් මුලින්ම දකින්න හැමෙන්නේ ස්පයිඩර්ට ටෝනි ස්ටාර්ක්ගෙන් හඳුන දුන්න සූට් එකත් එක්ක. ඉතින් අපිට මේ ෆිල්ම් එකේ මුලින්ම දැක ගන්න පුළුවන් ස්පයිඩර්මෑන් ඇඳුම සැරසෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ පාදක මේ ෆිල්ම් එකේ පාදකලා තියෙන්නේ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් වලට කලින් සිද්ධියක්. ඒත් අපි දැක්ක ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයේ ස්පයිඩර් තවත් අලුත් කිට් එකක් ගන්නවා. ඒ අයන් සූට් එක. ඉතින් මේ සූට් එක කොච්චර පවර්ෆුල්ද කියලා අපි ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයේදීම දැක්කා. එහෙනම් මේ ඇඳුම දෙන්නේ ස්පයිඩර් මේ ඇඳුම පාවිච්චි කරන්නේ මේ ෆිල්ම් එකට කියන ප්‍රශ්න අපි හැමෝටම එනවා. එහෙනම් මේ තියෙන්නේ Avengers Infinity War චිත්‍රපටයේ පස්සේ සිද්ධියක්. අපි දැක්ක මේ චිත්‍රපටෙත් ඔහුට අලුත් ඇඳුම් දෙකක් හම්බුනා. ඒත් මේ ඇඳුම් දෙකම අපි Avengers Infinity War චිත්‍රපටයේ ස්පයිඩර් මුලින්ම දැක්කේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්න තමයි මේ ෆිල්ම් එකේ පාදක කරලා තියෙන Avengers Infinity War චිත්‍රපටයේ කලින් සිද්ධියක්ද Avengers Infinity War චිත්‍රපටයේ පස්සේ සිද්ධියක්ද කියලා. ඉතින් මේ මගේ මට හිතන විදිහට ඉතින් මගේ තියෙදියක් ඉතින් ඕවන් හිතන දේ මගේ වරන පල්ලහැරි කමෙන්ට් එකක් දාන්න. මොකද මේක වීඩියෝ බලන අනිත් අයට ඒක ගොඩක් වැදගත් වෙවි. යුනිවර්ස් එක පොඩ්ඩක් පැත්තෙන් ඉබොත් හැමලෙම ටයිම් ලයින් එකත් එක්ක සෙල්ලම් කරන හිරෝ කෙනෙක් තමයි ෆ්ලෑෂ් කියන්නේ. ඉතින් ෆ්ලෑෂ් හැමලෙම ටයිම් ට්‍රැවල් කරද්දී ගොඩක්
පරිසංගන ඔබ අතින් ටයිම් ලයින් එක වෙනස් නොවෙන්න. ඉතින් මට හිතෙන විදිහට Avengers Endgame එකේදී ටයිම් ට්‍රැවල් එක සිද්ධ වුණා. ඒ ටයිම් ට්‍රැවල් එක ගැන දැනුමක් තියෙන්නේ මම ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයේ ඉතුරුන් වීරයන් කීප දෙනාට විතරයි. ඉතින් Avengers Infinity War බෝ එකක් වුණාද කියලාත් දන්නේ ඒ ඉතුරුන් වීරයන් කීප දෙනා පමණයි. Avengers Infinity War දී අපි මුලින්ම දැක්ක අනිත් කිසිම චරිතයකට එම Infinity War චිත්‍රපටය Infinity War එකක් වුණාදවත් කියලා දන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා Avengers Endgame එකේ ටයිම් ට්‍රැවල් එක සිද්ධ වෙනවා. ඉතින් එතනින් ඇහැර වෙන සිද්ධියක් තමයි අපිට මේ Spider-Man Far From Home එකෙන් තියෙන්නේ. ඉතින් ඒ වගේම Marvel සමාගමේදී නිල නොවන ආරච්චි මාර්ගයේදී මේකට දැනුම් දීලා තිනවා. Spider-Man Far From Home එකට පාදවලා තියෙන්නේ Avengers Endgame සිද්ධ වෙන විනාඩි 4කට පස්සේ සිද්ධියක් කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ටයිම් ලයින් ප්‍රශ්න විසඳනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ මම මත ඔයගොල්ලෝ මතකයි මම එක තැනක අංකයක් highlight කරා. ඒ ASM212 කියලා. ඉතින් ඒ තමයි Hydra Man පිළිබඳ මුලින්ම comic book එක ආපු comic book අංකේ 212 කියන එක. ඒ වගේම මම එක තැනක් ඔබ නැවතුවේ තමයි mystery video කියන කවුද කියලා. ඉතින් අපිට ඒක දැක ගන්න පුළුවන් නිකන් magic පාවිච්චි කරනවාගේ Doctor Strange වගේ. හැබැයි ඇත්තටම ඔහුගේ magic chip පෙන්නේ මේ. ඔහේලා tech gadget එක ඔහුගේ ඔහේලා විද්‍යාඥයෙක් ඔහුගේ gadget එක තමයි ඌ සෙල්ලම් ගන්න. ඉතින් Spider-Man දින හොඳම villain කෙනෙක් තමයි mystery video කියන්නේ. මොකද ඔහුගේ කොළපාට gas එක ස්පයිඩර් සෙන්සර්ට ගොඩක් බලපෑම් කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් කියලා දීප මම දැක mystery video කියන්නේ හොඳ කෙනෙක් කියලා. ඇත්තම ඔහු කොමික් කරත් ඔහු මුලින්ම එන්නේ Avengers team එකට එකතු වෙන්න. හැබැයි ඔහුට ඕනේ ස්පයිඩර්ව හලලා Avengers team එකට නික් තමන් සුදුසු කියලා Nick Fury ට පෙන්නන්න. ඉතින් අපිට මම හිතන්නේ දැන් Spider-Man film එකේ මුලින්ම හොඳ චරිතයක් විතර ඉඳලා පස්සෙ Spider-Man ගේ main villain බවට පත් වෙයි කියලා. ඉතින් Spider-Man trade එකේ සෙගුන් දැන් කතා කරා. Spider-Man film එකේ Easter egg ගැන කතා කරා. ඉතින් මම හිතුව මගේ ඊළඟ වීඩියෝ එකේ Easter egg එක කොහොමද කලින්ම දීලා යන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම upcoming movie එක super hero ගැන කියන කතා කරනවා. පුළුවන් කවුද කියලා ගෙස් කරලා පල්ලට කියලා comment එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක වටේ කියලා හිතන යාළුවෙක් එක්ක මේ වීඩියෝ එක share කරන්න. අපේ subscribe කරලා නැත්නම් දෙම පණහට කියලා තියෙන අතුකට වැඩටන්න ඔබ අපේ subscribe කරන්න. අපේ Facebook page එක like කරලා Instagram follow කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් මේ වගේම තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක ඉක්මනටම සම්බන්ධ වෙන්න.